මම ඉන්ටර්වයුව පහකට යනවා මුලින්ම. එතන හැබැයි කිසිම ඉන්ටර්වයුව එකකින් මාව ගන්නෙ නැහැ. ඊස් මට ජීවිතේ වැටෙන්න අයිතියක් නැහැ. මොකද මගේ තාත්තට වෙච්ච දේ කවදාවත් මගේ අම්මට වෙන්න දෙන්න බෑ මට. තාත්තගේ ෆියුනරල් එකට වේදන් කරන එක රුපියලක් මගේ අතේ නැහැ. එක රුපියලක්. මේ කතා කරන තක්ෂිලා ඩිග්‍රී එකක් නැහැ. මගේ ඉන්කම් එක මන්ත්ලි ඕ 1 මිලියන් ඉන්කම් එක කරේනවා. මේ වෘත්තිය ආරම්භ කරන එක මගේ ජීවිතේට හම් වෙච්ච ලොකුම චැලෙන්ජ් එක. හැබැයි මම එදා චැලෙන්ජ් එක බාර ගන්නවා ඒ වෙන මොනවත් හින්ද නෙමෙයි. ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් ඔන්න ගිය මාසයට පස්සේ මේ මාසෙ තිතුණා ජීවිතයේ බිඳුව ඉඳන් නැගිටලා අද වෙනකොට තවත් දහස් ගන්නකට නැගිටින්න උගන්නන කෙනෙක් එක්ක කතා කරන්න. ඉතින් ගිය මාසෙ මේ වගේ වීඩියෝ දෙක තුනක් කරපු හින්දා ආසන්න කාලේ කරේ නැහැ. ඉතින් හිතුණා මේ මාසෙත් අන්තිමට හරි ලඟ වෙලා එහෙම වීඩියෝ එකක් කරන්න. ඉතින් ඔහොම හොයනකොට මම දකිනවා මේ තක්ෂිලා කෝරළගේ කියලා පුංචි කෙල්ලෙක්. කවුද මේ තක්ෂිලා කියන්නේ සහ තක්ෂිලාගේ ජීවිත කතාව කොහොමද පටන් ගන්නෙ? ඒ වගේම තක්ෂිලත් එක්ක එකතු වෙලා තවත් කෙනෙකුට ජීවිතේ ජය ගන්නව නම් ඒක කරන්නේ කොහොමද කියලා. ආයුබෝවන්. ආයුබෝවන්. කොහොමද මේ තක්ෂිලාද මේ ඉන්න තැනට හැදෙන්න පාර පටන් ගන්නෙ? විශේෂ ඇත්තටම මගේ ජීවිතේ මේ අලුත් ආරම්භය පටන් ගන්නේ 2016. 2016 ජූන් මාසේ ඒ AI කම්පැනි එකත් එක්ක ජොයින් වීමත් එක තමයි මේ අලුත් ගමන්ට පාර කැපෙන්නේ. ඉතින් එදා ඉඳන් මේ අවුරුදු 4 පුරා ජීවිතේ බැලුවොත් එහෙම මේ වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. බලාපොරොත්තු නොවිච්ච දේවල්, විශ්වාස කරපු නැති දේවල්, මගේ ජීවිතේ හීනකවත් තිබුණ නැති ගොඩක් දේවල් මේ වෙනකොට මට ලැබිලා තියෙනවා. ඉතින් ඒ එතෙන්ට එන්න කලින් ගියොත් එහෙම ඇත්තටම account assistant කෙනෙක් විදිහට තමයි අවුරුදු 3ක් work කරන්නේ. ඊට පස්සේ තමයි මේ AI කම්පැනි එකත් එක්ක ජොයින් වෙන මං කොළඹ එන්නේ. ඉතින් ඇතර මට ලොකු නීඩ් එකක් තිබුණා. ඒ නීඩ් එක තමයි මගේ තාත්තා. ඉතින් මම පුංචි ගමක කෑගල්ලේ, අවම් පිටිය කියන පුංචි ගමේ. ඉතින් මගේ තාත්තා වෙනුවෙන් මට ඉන්කම් එකක් ඕන වුණා. හේතුව? ඇතර මගේ තාත්තා ගොඩක් අසනීපෙන් හිටියා, කිඩ්නි පේෂන්ට් කෙනෙක්. ඉතින් මට හම්බුනේ බොහොම පුංචි සැලරි එකක්, රුපියල් 20,000ක් වගේ බොහොම පුංචි සැලරි එකක් මට හම්බ වුණේ. ඉතින් මම කොළඹ එන්නේ අහපෝ ඇත්තටම රුපියල් 30,000ක 30,000 විතර සැලරි එකක් බලාපොරොත්තු වෙන තමයි මම ඇත්තට වෙන්නේ කොළඹ. ඉතින් මම ඉන්ටර්වයුව පහකට යනවා මුලින්ම 2016 ජූන් 6 වෙනිදා. හැබැයි කිසිම ඉන්ටර්වයුව එකකින් මාව ගන්නෙ නැහැ. රීසන් එක තමයි මට 30,000 සැලරි එකක් දෙන්න ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ තක්ෂිලා අපි මාසයක් බලමු, දෙකක් බලමු, ඊට පස්සේ ඔයාගේ පර්ෆෝමන්ස් එක්ක ඔයාගේ සැලරි එක වැඩි කරන්නම් කියලා. හැබැයි එදා AI කම්පැනි එක කැමති වෙනවා තක්ෂිලා ඔයා අපිත් එක්ක ජොයින් වෙන්න, අපි ඔයාට 30,000 වලට එහා ගිය සැලරි එකක් අපි ඔයාට ගන්න පුළුවන් අපිත් එක්ක ජොයින් වුණොත් කියලා. ඉතින් එදා මම ඩිසිෂන් එකක් ගන්නවා මාස දෙකක් සැලරි නැතුව වැඩ කරන්න. අත්‍යවශ්‍යක මේක ලේසි ඩිසිෂන් එකක් නෙමෙයි. දැන් මට තියෙන ප්‍රශ්නේ කොළඹට එනවනේ. කොළඹට ඇවිල්ලා කවුරු නෑදෑ ගෙදරකද ඉන්නේ? එහෙම නැත්නම් අඳුරන කට්ටිය ඉන්නවද? කෑගල් ඉඳන් මේ එන දැන් අලුත් අත්දැකීමක්නේ. අත්‍යවශ්‍යක මම කොළඹ මගේ නෑයෝ හිටියා. හැබැයි මම බෝඩ් වෙලා තමයි ඉන්නේ. ඒක මගේ ජීවිතේ මට ලැබිච්ච ලොකු අභියෝගයක්. ලොකු අභියෝගයක් කියන්නේ මොකද? හේතුව මේ වගේ කම්පැනියක් එක්ක ජොයින් වෙලා කිසිම කන්ටැක්ට් එකක් නැතුව, පාරක් දන්නේ නැතුව මේ වෘත්තිය ආරම්භ කරන එක මගේ ජීවිතේට හම්බෙච්ච ලොකුම චැලෙන්ජ් එක. හැබැයි මම එදා චැලෙන්ජ් එක බාර ගන්නවා ඒ වෙන මොනවත් හින්දා නෙවෙයි. මොකද මේ ලෝකේ මම වැඩියෙන් ආදරය කරන දෙන්න තමයි මගේ අම්මයි තාත්තයි. ඉතින් ඒ දෙන්න වෙනුවෙන් මම හිතුවේ ජීවිතේ මට ඕනම කැපකිරීමක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක මට ලොකු චැලෙන්ජ් එකක් වෙන්නේ නෑ විශ්ක. දැන් මට ඕන දැන් ඇත්ත කතාව ඔයා ජීවිතේ ජයගත්තා හරි. ඒක හැමෝම දන්නවනේ. හැබැයි ඔයාගේ තත්ත්වෙම ඉන්න ගමේ පුංචි කෙල්ලෙක්, තමන්ගේ තාත්තටවා තමන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා, තමන්ට සල්ලි ඕනේ මොනවාම හරි දෙයකට, එහෙම කෙනෙක් කොහොමද මේ තැනට මම හිතන් දැන් මිලියන හරි. ඇත්තටම ආයිෂ්ක මං ඉන්කම් එක ගැනත් කියන්නම්. මොකද මං හරි ආඩම්බරෙන් හරි සතුටින් මේක කියන්නේ. මොකද ලංකාවේ ගොඩක් අය මේ වෘත්තිය ගැන දන්නේ නැහැ ආයිෂ්ක. මොකද හේතුව හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම දරුවෙක් ඉපදිච්ච දවසේ ඉඳන් ප්ලෑන් කරනවා දරුවා ડોක්ටර් කෙනෙක් කරන්න, ලෝයර් කෙනෙක් කරන්න, ඉංජිනේර් කෙනෙක් කරන්න. හැබැයි ඒ අම්මලා දැනගෙන හිටියා නම් වෙල්ත් ප්ලෑන් කියලා වෘත්තියක් තියෙනවා කියලා, අර ડોක්ටර් කෙනෙක් කරන්න තමන්ගේ දරුවව කරන කැප කිරීමම මේ වෙනුවෙනුත් කරයි. මොකද හේතුව මගේ පළවෙනි සැලරි එක ආවිෂ්ක පටන් ගන්නේ රුපියල් 34,000 ගේ 34,000 පළවෙනි මගේ සැලරි එක.
අවුරුදු 3ක් යනකොට මගේ ඉන්කම් එක මන්ත්ලි ඕ 1 මිලියන් ඉන්කම් එකට එනවා. අවුරුදු 3 කම්ප්ලීට් වෙනකොට. දැන් මම මේ වෙනකොට යූස් කරන මගේ 3 වෙනි වෙහිකල් එක. ඇවිල්ලා මාස 9න් තමයි මගේ හරි ආඩම්බරේ පණ්ඩිතයි නිකන්නේ පොඩි තමන්ගේ තියෙන දේවල් කියනවා. ඇත්තටම ආඩම්බරෙන්ද කියන්නේ? ලොකු නිහතමානී ආඩම්බරයක් තියෙනවා මිෂ්ක. මොකද ජීවිතේ කවදාවත් මේ හිතපු නැති දේවල් මට ලැබිලා තියෙන්නේ. මොකද මේ වාහන ගන්න ටුවර්ස් යන්න මගේ ජීවිතේ හීන තිබිලා නැහැ. රුපියල් 38 තමන්ගේ තාත්තාව බේරගන්න ඉන්නේ. මට ඇත්තටම ස්කෝලේ රුපියල් 5000ක් තව ඇඩිෂනල් 5000 මට ඕන උනේ තාත්තගේ බෙහෙත් ටික අරන් දෙන්න. අවශ්‍ය හිතන මැති අද මට වෙහිකල් තියෙනවා මම ලොකු ඉන්කම් එකක් ඉන්නවා මම මාසයෙන් මගේ ගේ හැදුවා. මේ දේවල් මං හරි ආඩම්බරෙන් කියනවා කියලා ඇත්තටම මට තියෙන ලොකුම ආඩම්බරේ තමයි අද මගේ අම්මා සතුටින් ඉන්නවා. ඒක තමයි මගේ ජීවිතේ තියෙන මට ලොකුම ආඩම්බරේ. මොකද මේ දේවල් මම දන්නවා ජීවිතේ මට ගොඩක් දේවල් තව ඉස්සරහට ලැබේවි. මේ වෘත්තිය තුලින් ඉතින් පළවෙනි සැලරි එකවත් ගන්න කලින් තමයි මගේ තාත්තා නැති වෙන්නේ. ජූලයි 20 කෝටි දුකක් තියෙනවද තාත්තව බේරගන්න තිබ්බාය වගේ එකක්. අවිෂ්ක ජීවිතේ මගේ ජීවිතේ කවුරු හරි හවොත් එහෙම වැඩියෙන්ම දුක් වෙන දවස මගේ ජීවිතේ මං ගැන පසුතැවීමක් තියෙන දවස කලකිරීමක් තියෙන දවස ඒ දවස තමයි 2016 ජූලයි 29 වෙනිදා. මම කෝඩ් එක ගන්නකොට 20 වෙනිදා 29 වෙනිදා තමයි මගේ තාත්තා නැති වෙන්නේ. තාත්තගේ ෆියුනරල් එකට වේදන් කරන එක රුපියලක් මගේ අතේ නැහැ. එක රුපියලක්. ජීවිතේ මං ඇත්තටම එදා කඩාගෙන වැටිච්ච තරම් මමවත් දන්නේ නැහැ. හැබැයි මට ජීවිතේ වැටෙන්න අයිතියක් නැහැ. මොකද මගේ තාත්තට වෙච්ච දේ කවදාවත් මගේ අම්මට වෙන්න දෙන්න බෑ මට. මං අහපෝ ජීවිතේ පටන් ගන්නේ මගේ අම්මා වෙනුවෙන්. හැබැයි එතනින් එහාට ගිය ලොකු උතුම් පරමාර්ථයක් මට තියෙනවා මගේ තාත්තා වෙනුවෙන්. මොකද ගොඩක් අම්මලා තාත්තලා මේ වෙනකොට මම දන්නවා ගොඩක් අහිංසක අම්මලා තාත්තලා සල්ලි නැති ප්‍රශ්නේ හින්දා මේ වෙනකොට ගොඩක් අසනීප වලින් ගොඩක් දුක් විඳිනවා ලංකාවේ. ඉතින් මට ඕනුනේ මගේ තාත්තා නැතිවීමත් එක්කම ඒ අසන්න දුක් විඳින අම්මලා තාත්තලා වෙනුවෙන් දෙයක් කරන්න. ඉතින් මම විශ්වාස කරනවා මේ වෘත්තිය තුලින් මට ඒ දේ කරන්න පුළුවන්. මොකද දැන් මම වැඩ කරන්නේ මෙහෙම මහන්සිලා වැඩ කරන්නේ මම ඇත්තටම දැන් මම තාම වෙල් ප්ලෑනර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. මම නෙක්ස්ට් ජනවාරිවල මම ටීම් මැනේජර් කෙනෙක් වෙනවා. ඉතින් ඒ ටීම් මැනේජර් කෙනෙක් වෙනකොට මේ වෙනකොටත් මම ටීම් එකක් බිල්ඩ් කරගෙන යන්නේ. ගොඩක් මේ ඉන්නේ ඇත්තටම ඩිග්‍රී හෝල්ඩර්ස්ලා බහුතරයක් ඉන්නවා. මොකද අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආශික අම්මලා තාත්තලා මේ වෘත්තිය ගැන දන්නේ නැහැ ගොඩක් අය. ඉතින් ඒ දැනගන්න බොහොම ප්‍රමාණයක් ඇත්තටම මේ වෙලාවේදී අපිත් එක්ක ජොයින් වෙනවා. මම දන්නවා ඒගොල්ලන්ට කොහෙද ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේ කතා කරන තක්ෂිලා ඩිග්‍රී එකක් නැහැ. හැබැයි 2026 වෙනකොට මේ කතා කරන තක්ෂිලා අනිවාර්යයෙන් මේ අය එකේ සේල්ස් ඩිරෙක්ටර් කෙනෙක් වෙනවා. මොකද ටීම් මැනේජර් 3T ඊට පස්සේ අපේ ලෙවල් එක තමයි ඩිරෙක්ටර් කියන පොසිෂන් එක. හැබැයි තක්ෂිලා යන්නේ තවත් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න නෙමෙයි. මේ අසන්න දුක් විඳින අම්මලා තාත්තලා වෙනුවෙන් ඒගොල්ලන්ට එකක් හොස්පිටල් එකක් වගේම එතන එහාට ගිය ආධ්‍යාත්මික මානසිකව ඒගොල්ලන්ට අවසාන කාලෙදි සතුටින් ඉන්න පුළුවන් තැනක් හදන්න. ඇත්තටම මිෂ්ක මේක බිලියන ගානක ප්‍රොජෙක්ට් එකක්. මට මේක කවදාවත් තනියෙන් කරන්න බැරි වෙයි. හැබැයි මම මගේ මේ සිතුවිල්ල මට ආවට පස්සේ ඒකට අදාළ කට්ටිය මට අනිවාර්යයෙන් මුණ ගැහෙනවා. සමහර මේ වෙන්නත් ඒ දේ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අවශ්‍යක. මොකද මම ඒක මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා අවශ්‍යක. ජීවිතේ කෙනෙකුට දිනන්න ඕනේ නම් ජීවිතේට මොනවා හරි දෙයක් අවශ්‍ය නම් එයාට අරමුණක් තියෙනවා නම් අදිෂ්ඨානයක් තියෙනවා නම් එයාට කැපකිරීමක් කරන්න පුළුවන් නම් තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම් අවශ්‍යක මේ ලෝකෙ වෙනස් කරන්න බැරි කිසිම දෙයක් නැහැ. මොකද එහෙම වුණා නම් තක්ෂිලා කෙනෙක් අද කීයටවත් බිහි වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෛවය වෙනස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. මොකද තක්ෂිලා එදා විදිහටම තවත් ඇසිස්ටම් ජොබ් එකක් කරා නම් අවශ්‍යක අද වෙනකොට මම 40,000 විතර සැලරි එකක් අරගෙන සාමාන්‍ය ජීවිතයක් මම ගත කරන්නේ. හැබැයි අද මම සතුටින් කියන්න ඕන දේ තමයි මට කොහොමද පින් දහම් කරන්න ඕනේ, මට කාටද උදව් කරන්න ඕනේ. ඒ හැම දෙයකටම අද මගේ අතේ මුදල් තියෙනවා. ඉතින් ඒකට මං හිතන්නේ මනුස්ස හැම වෙලේම මං හිතන්නේ මේ සිතුවිල්ලක් කරා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. හැබැයි ඒකට තමන් ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ මුලින්ම. ඒ වගේම තමයි රිස්ක් එකක් ගන්නත් බය නැති වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. මොකද මාස දෙකක් පඩනතෝ වැඩ කරන්න කියලා රිස්ක් එකක් ගන්න ඕනේ. ආවිෂ්ක හිතන්න අද දැන් මේ වෙනකොට ගොඩක් අයගේ ඉන්කම් ඩ්‍රොප් වෙලා තියෙන්නේ. සැලරි රිඩක්ෂන් වෙලා මේක ලංකාවට තමයි මුළු ලෝකෙටම බලපාලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් අයගේ ජොබ්ස් නැති වෙලා. හැබැයි අපි තාමත් සමහරවිට අපි රිස්ක් එකක් ගන්න කැමති නෑ. අපි අලුත් දෙයක් කරන්න අපිට ගොඩක් ඔපචුනිටීස් තියෙනවා. හැබැයි අපි ඒ ඔපචුනිටීස් වලට යන්න ට්‍රයි කරන්නේ. එතන තක්ෂිලා මට තියෙන දේ තමයි අපේ මිනිස්සු කැමති නැත්තේ තීරණ ගන්නතර ඔයා වෙන සිතුවිල්ලක් හිතනවනේ.
අන්න හිතන කැලර අපි මිනිස්සු බය. හයි බය මොකද ඉස්සරහට වෙන දේ ගැන ඒගොල්ලෝ එක එක සජෙෂන් දෙනවා මේක මෙහෙම වෙයිද මෙහෙම වුණොත් මම මොකද කරන්නේ මම කොහොමද මේකට මොකද සහ වෙන කඩේ කතා අහනවා කතා අහන්න එනවා මෙහෙමයි ජීවිතය අපිට කිසිම දෙයක් අවශ්‍ය කැපකිරීමක් කරන්න නැතුව ලබා ගන්න බෑ මේ ලෝකේ කවුරු හරි කෙනෙක් දිනුන වෙලා ඉන්නවා නම් ඒ හැම කෙනෙකුටම හැම කෙනෙක්ම ජීවිතේ යම් කිසි කාලයක් ලොකු කැපකිරීමක් කරා මොකද මේ ඉන්න තක්ෂිලා අවුරුදු එකහමාරක් දෙකක් විතර කියන්න බැරි තරම් කට්ටක් කෑවා කියන්න බැරි තරම් කැපකිරීමක් කරා. ඔයා හිතන්න අවශ්‍ය මේ පාරක් දන්නේ නැතුව කොළඹ කිසිම කන්ටැක්ට් එකක් දන්නේ නැතුව ලංකාවේ top 10 අතරට එන්න 6000 විතර අපේ සේල්ස් ෆෝස් එකක් ඉන්නකොට පළවෙනි අවුරුද්දේම 2017ේම ප්‍රෙසිඩන්ට් ක්ලබ් මෙම්බර් කෙනෙක් වෙන්න මට කොච්චර ලොකු ධෛර්යයක් තියෙන්න ඕනේද කියලා. ඇත්තටම මං හිතන්නේ මේ ධෛර්යය මං වෙනුවෙන් ආපු එකක් නෙමෙයි. මට හැම වෙලේම මෑයි පෙවෙන මගේ අම්මමයි තාත්තයි මගේ ෆැමිලි එක මොකද මට අයියලා දෙන්නයි මල්ලී ඉන්නවා. ඉතින් මට හැම වෙලේම මගේ පවුලේ සතුර ගැන තමයි මං හැම වෙලේම හිතුවේ. ඉතින් තමන් ආදරය කරන අය වෙනුවෙන් ජීවිතේ ඕනම කැපකිරීමක් කරන්න අපිට පුළුවන් අවශ්‍යක. අනිවාර්යෙන්. ඒ කැපකිරීම තුළ අද ලංකාවේ හොඳම 10 දෙනා අතර ඉන්නවා. සහ මේ ඔබේ ජොබ් එක ගැන පොඩ්ඩක් කියමුකෝ මේ රැකියාව ගැන ගොඩක් දෙනාට ඕකනේ අලුත් දෙයක්නේ. මේකෙල මොකද්ද මේ කරන්නේ? දැන් වෙල් ප්ලෑනර් කිව්වට දන්නේ නැහැ ගොඩක් දෙනා. ගොඩක් කියමු. වෙල් ප්ලෑන කියන්නේ කිය වත්කම් සැලසුම් කරු. ඇත්තටම අපි මේක ගොඩක් අය දන්නවා ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ කිව්වහම කෙනෙකුට ඒ ගැන අයිඩියා එකක් තියෙනවා. හැබැයි මේක ඊට වැඩිය වෙනස් දෙයක්. මොකද AI කම්පැනි එක ටෙක්නොලොජි එකත් එක්ක ඉස්සරහට යන කම්පැනි එකක්, ඉන්ටර්නැෂනල් කම්පැනි එකක්, අප්ඩේට් වෙන කම්පැනි එකක්. මොකද අපිට වර්ල්ඩ් නම්බර් 1 ලංකාවේ දැනට නම්බර් 1 ඉන්ෂුරන්ස් කම්පැනි එක වෙලා තියෙන ඒ නිසා දැන් කෙනෙකුට අපිත් එක්ක ජොයින් වෙනවා ආවිෂ්ක මම අර මුල් කාලේ විඳපු දුක දැන් විඳින්න ඕනේ නැහැ. ආවිෂ්ක මම ගිය ජනවාරි ඉතින් 2019 වල ඉඳලා මේ වෙනකම මම ඔන්ලයින් තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ මම ඇත්තටම කස්ටමර් ෆේස් ටු ෆේස් හම්බ වෙන්න යන්නේ නැහැ. ඉතින් මට මේ කොවිඩ් ආපුවා කියපු එක ලොකු බලපෑමක් වුණේ නැහැ. මොකද මම කොහොමත් ගෙදර ඉඳන් වැඩ කරේ. මම ඔන්ලයින් ප්‍රසන්ටේෂන් කරන්නේ. ඔන්ලයින් තමයි හැම අපේ හැම සිස්ටම් එකම රෙඩි කරලා තියෙන්නේ මේ විදිහට. ඉතින් මම මේ විඳපු දුක මම කාපු කට්ට ඇත්තටම දැන් කෙනෙකුට විඳින්න අවශ්‍ය නැහැ. ආවිෂ්ක අපිත් එක්ක ජොයින් වුණාට පස්සේ එයාට පුළුවන් ලස්සන්ට ගෙදර ඉඳන් සමහරට යා පාර්ට් ටයිම් ජොබ් එකක් කරත් එයාට පුළුවන් ගෙදර ඉඳන් මේ වෘත්තිය කරන්න. එක දෙයක් මම හැම වෙලේම හරි ආඩම්බර වෙන කාරණයක් තියෙනවා ඉෂ්ක. මම කරන්නේ හරි උතුම් මූර්තියක්. ඒ උතුම් මූර්තිය මොකක්ද කියන එක මම ඔයාට මේ වචන වලින් මට ඇත්තටම පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ ඉෂ්ක. මොකද මම නිසා ජීවත් වෙන ෆැමිලිස් ගොඩක් තියෙනවා. මම එහෙම කිව්වම ආවිෂ්ක හිතේ මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඇත්තටම ආවිෂ්ක අපි කරන්නේ කෙනෙක්ගේ විශ්‍රාම දිවිය කොහොමද සතුටින් ජීවත් වෙන්නේ? දෙමෝපියෝ ප්ලෑන් කරන බබාලගේ හයිඩ්‍රේෂන් එකට අපි කොහොමද සපෝට් එකක් වෙන්නේ? ඒ වගේම තමයි බැරි වෙලාවත් ලොකු අසනීපයක් වුණොත් ක්‍රිටිකල් ඉන්නස් එකක් ආවොත් ඒගොල්ලන්ගේ ෆැමිලි එකට ඒ වෙන අවධානමට අපි කොහොමද සුරක්ෂිත කරන්නේ? ඒ වගේ දේවල් තමයි මේ වෘත්තිය හරහා වෙන්නේ. හැබැයි මමත් ඉන්ෂුරන්ස් කම්පැනි එකකට ජොයින් වෙනවා කියලා එනකොට මගේ ටීම් මැනේජර් ප්‍රියන්ති මිස්, මගේ ගුරුවරයා මිස්ටර් විනෝල්, එතන මගේ කෝච් මිස් සුරංජිත් ගොඩගම මේගොල්ලෝ මට උගන්වනකම් මේ වෘත්තියේ තියෙන වැදගත්කම තේරුණා. මට තේරුණේ මේ මොකද්ද මේ ඉන්ෂුරන්ස් ආර ගෙටින් ගෙදරින් ගෙදෙට. මොකද එහෙම සිස්ටම් එකක් තමයි අපි හැදිලා තිබුණේ. සාමාන්‍යයෙන් ඉන්ෂුරන්ස් කරන කෙනෙක් කෙනාට මන්න ඇත්තටම කෝල් ආන්සර් ගන්නෙත් නෑ. ඇත්තට අපිරියයි බුරු ගන්න ඕනේ නෑනේ. අනිවාර්යයෙන්ම. මොකද මේ සිස්ටම් එකක් තිබුණා ලංකාවේ හැදිලා. හැබැයි ඒක AI කම්පැනි එකෙන් ටෝටලි වෙනස් කරා. අපි දැන් ඇත්තටම කස්ටමර් හම්බ වෙන්නේ යන්නේ අපි හැමදේම ඔන්ලයින් කරන්නේ. ඉතින් දැන් සිස්ටම් එක චේන්ජ් වෙලා තියෙන්නේ. ඉතින් ඒ චේන්ජ් වීම මේ මැසේජ් එක අපේ සමාජයට යනවා කියලා කියන්නේ මම හිතන්නේ මේ වෘත්තිය තුලින් තවත් ලොකු පිරිසකට ඉන්කම් එකක් හදා ගන්න පුළුවන් වෙයි ආවිෂ්ක මේ සිටුේෂන් එකේදී. ඉතින් ඇත්තටම සතුටුයි මේ දැන් මේ වීඩියෝ එක පිටින් බලන කෙනෙක් බලනවා ඇති මේ ඇවිල්ලා තමන්ගේ වත්කම් ටික කිව්වද කියලා. හැබැයි ඊටත් එහා ගියපු next level එක මේ කතාව හිතුවොත් මාසෙට රුපියල් 5000ක් වැඩි කරගන්න කොළඹ ආපු කෙල්ලට මෙහෙම වෙනස් වෙන්න පුළුවන් වුණා නම් මෙච්චර දේවල් තියෙන තමන්ට ඇයි තව ටිකක් මේක වෙනස් කරගන්න බැරි කියලා හිතනවා ඇති. ආවිෂ්ක ඇත්තටම මේ මම පුංචි දෙයක් කියන්න ඕන ආවිෂ්ක. දැන් ඔයා මට ඇත්තටම කතා කරලා අපි වීඩියෝ එකක් කරමුද කියලා අහපු වෙලාවේදී මට ආවේ ඒක සිතුවිල්ලයි. ඒ තමයි ගොඩක් අයට තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. ඇත්තටම ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න ඕනේ. ව්‍යවසායකෙක් වෙන්න ඕනේ. හැබැයි ගොඩක් අයට පාත් එක නැහැ. මොකද හේතුව ලොකු කැපිටල් එකක් ඕනේ. එතනින් එහාට ගිය ගොඩක් සම්පත් ඕනේ ව්‍යවසායකෙක් වෙන්න. හැබැයි ලංකාවේ තියෙන පසුබිමත් එක්ක එහෙම සිටුේෂන් එකක් නැහැ. හැබැයි මේ වෘත්ති මට දැනෙච්ච එකම ෆීලින් එක මම 2016 ජොයින් වෙනකොට මේ දේවල් නොදෙන හරි ජොයින් වුණේ මං 30,000 සැලරි එකට. හැබැයි මර්ගයේ වාසනාවකට මට මේ දේ ලැබුණා. ඉතින් මේ මට ලැබිච්ච දේ තව කාගේ හරි ජීවිතයක් වෙනස් වෙන්න ලැබෙනවා නම් අවශ්‍යක ඒක තමයි මට මේක හරහා ලැබෙන ලොකුම දේ. ඉතින් එහෙම තමයි කියන්න තියෙන්නේ. අවසාන වශයෙන් මේ බලන එදා ඔයා වගේ හිටපු කට්ටියට
එදා තක්ෂිලා වගේ ඉන්න කට්ටිය තිනේ. එයාට මොකද අන්තිම වශයෙන් කාලයත් ගිහින් තින ඉක්මනට කියමු. ඇත්තටම අවශ්‍ය මට කියන්න තියෙන එකම දේ තමයි තක්ෂිලාල ගොඩක් ඇති ලංකාවේ මේ වෙනකොට තමන්ගේ අම්ම වෙනුවෙන් තමන්ගේ තාත්තා වෙනුවෙන් තමන්ගේ දෙමව්පිය වෙනුවෙන් දෙමව්පියෝ සහ තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඒ වගේම තමන් ආදරය කරන අය වෙනුවෙන් මේ වෙනකොට ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න විදිහක් නැතුව ගොඩක් අය තක්ෂිලා වගේ අය වෙනකොට අපිත් එක්ක මේ වෙලාවේ අහගෙන ඇති. මට ඒගොල්ලන් දෙන්න තියෙන එකම දේ තමයි AI කම්පැනි එක ජොයින් වෙන එක හෝ මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ජොයින් වෙන එක නෙමෙයි එකම සොලූෂන් එක ඒක නෙමෙයි. හැබැයි එක සොලූෂන් එකක් මේක. මොකද ඔයා අද ගිහිල්ලා Google එකේ සර්ච් කරලා බලන වැඩිම ඉන්කම් එකක් earn කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රීස් මොනවද කියලා නම්බර් 2 තියෙන ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එක. ඉතින් ඔයාට එක සොලූෂන් එකක් වෙයි අපිත් එක්ක ජොයින් වෙන එක. ඉතින් ඒක ඔයාගේ ඩිසිෂන් එකක්. හැබැයි ඒ ඩිසිෂන් එක ගන්න ඕනම කෙනෙකුට ඕනම වෙලාවක හෙල්ප් කරන්න අවශ්‍යක මම ඕන වෙලාවක ලෑස්ති. ඉතින් ඔන්න ඔතන කතා බහ ඉවර වෙන්නේ. බොහොම ස්තුතියවට වැඩ රාජකාරියස්සේ උදේ කතා කරමුට මල්ලි තියන්න පුළුවන් එක මීටින් එකක් ඉන්නේ ටීම තමයි. එහෙනම් අදට ගිහින් එන්නම්. මම ප්‍රාර්ථනා කරනවා මේ ලංකාවේ පරණ තක්ෂිලා ගොඩක් දෙන ඇති ඒ හැමෝටම මේ තැනට එන්න මේ කතාව මේ පුංචි කතාව ශක්තියක් ධෛර්යයක් වේ කියලා. අදට ගිහින් එන්නම්. සිදු දනටම ජය වේවා. මම අවිෂ්ක විරාජ් කෝනාර.